විදෙස් රටක අපරාධයකට මෙරට පොලිසිය ක්‍රියාත්මක වන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. කොරියාවේ තේගු නගරයේදී එරට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක දූෂණය කර දේපල කොල්ලකා ඇය අධිවේගී මාර්ගයකට තල්ලු කර අනතුරකට ලක්කර මරා දැමූ බව කියන ශ්‍රී ලාංකික තරුණයන් 3 දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා තිබෙනවා. විදේශ රටකදී සිදු වූ අපරාධයක් සම්බන්ධයෙන් මෙරට පොලිසිය විමර්ශනයක් පවත්වා අපරාධකරුවන්ට එරෙහිව මෙරට අධිකරණයකදී නීතිය ක්‍රියාත්මක කරන මුල්ම අවස්ථාව මේ ලෙස ඉතිහාසගත වන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා. කොරියානු ජාතික 18 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක තේගු නගරයේ අධිවේගී මාර්ගයේදී ධාවනය වූ ට්‍රක් රථයක ගැටී මිය යන්නේ 1998 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී. එම තරුණියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කළ කොරියානු පොලිසිය ඇය මිය යාමට පෙර සමූහ දූෂණයකට ලක් වී ඇති බව හෙළි කරගෙන තිබුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශනය සිදු කළද තරුණිය දූෂණයට ලක් කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුණා. එම තරුණිය දූෂණය කළ සැකකරුවන්ගේ ශුක්‍රාණු සාම්පලයක් පොලිසිය සොයාගෙන තිබූ අතර එය හඳුනා නොගත් අපරාධකරුවන්ගේ DNA දත්ත ගබඩාවේ තැන්පත් කර තිබුණා. මේ අතර 2011 වර්ෂයේදී එරට බාලවයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණයෙකු කොරියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා. එම සැකකාර ශ්‍රී ලාංකික තරුණයාගේ DNA සාම්පලයක් පරීක්ෂා කිරීමේදී 1998 වර්ෂයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක දූෂණය කළ සැකකරුවන්ගේ DNA සාම්පලයකට එය සමාන වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ කොරියානු පොලිසිය 1998 වර්ෂයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාව දූෂණය කර ඇය අධිවේගී මාර්ගයට තල්ලු කළ සැකකරුවන් 3 දෙනාගෙන් එක් අයෙකු මෙම සැකකරු බව හඳුනාගෙන තිබෙනවා. එහෙත් එරට නීතිය අනුව දූෂණ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකුට වසර 10ක් ඇතුළත දඬුවම් ලබා දිය යුතුයි. එම සැකකාර ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට පත්වන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාව දූෂණයට ලක් කර මියගොස් වසර 13කට පසුවයි. එබැවින් මෙම සැකකරුට එරෙහිව එරට නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වී නැහැ. ඒ ශ්‍රී ලංකාවේ නීතිය අනුව ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් වසර 20ක් යනතුරු අපරාධකරුවන්ට දඬුවම් කළ හැකි බව හෙළි කරගත් කොරියානු පොලිසිය මෙම අපරාධකරුවන්ට මෙරට අධිකරණයේ යටතේ දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව කොරියානු පොලිසිය ඇතුළු එරට බලධාරීන් කණ්ඩායමක් ඉකුත් වසරේ මෙරටට පැමිණ නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. ඒ වන විට විශ්වවිද්‍යාල තරුණිය දූෂණය කළ සිද්ධිය සම්බන්ධව අපරාධකරුවන් 3 දෙනාම ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබුණා. ඒ අනුව මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා නීතිපතිවරයාගෙන්ද අවසර ලැබී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත පළවනදා කරුණු වාර්තාව ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළා. සැකකාර තරුණයන් 3 දෙනා පිළිබඳ සියලු තොරතුරු සහ ඔවුන් සැගවි සිටින ස්ථාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලාංකික තරුණයන් 3 දෙනෙකු කොරියානු විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් දූෂණය කර ඇය අධිවේගී මාර්ගයට තල්ලු කර මිය යෑමට සැලැස්වීම සම්බන්ධයෙන් එරට රජය කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් වෙත සිය අප්‍රසාදය පළ කර තිබූ බවද වාර්තා වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න සහ අධ්‍යක්ෂ ශානි අබේසකර මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ පොලිස් අධිකාරී රංජිත් වෙදසිංහ මහතාගේ මෙහෙවීමෙන් විමර්ශනය වැඩිදුරටත් පැවැත්වෙනවා. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක මත ක්ලික් කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.